හිත නිවන හෙවන සදැහැති දායකත්වය නාවිය හිත නිවන හෙවන සදැහැති දායකත්වය නාවියන කලන මිතුරෝ හිත නිවන හෙවන හිත හදාගන්නට විරතරන ඔබට සිරස ගුවනේ ඉදිවන හිත නිවන හෙවන අදත් නා වූ යන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් වැඩසටහන අසන ඔබට අසා දැනගත යුතු ප්‍රශ්න 0112 84 88 88 අංකයට යොමු කරන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප්පමාදේන භික්ඛවේ සම්පාදේ තාතේ. ගෞරවණීය ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍යයේ නිවීම පිණිස විවිධාකාර දේශනාවන් දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවන් අතර මේ භවනාවට අදාළ දේශනාවන්, භවනා මානසිකත්වය දිනු කිරීම අදාළ දේශනාවන් බොහෝමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධහම තුළ සියලෝම දහම් කරුණු මේ අප්‍රමාදයට ඇතුළත් වෙනවා. යම් කෙනෙක් දානමය පුණ්‍ය කර්මයක් කරනවා නම් ඒක අප්‍රමාදයක්. ඒ වගේම සීලමය පුණ්‍ය කර්මයක් පුහුණු වෙනවා නම් ඒක අප්‍රමාදයක්. භාවනාමය පුණ්‍ය කර්මයක් කරනවා නම් අප්‍රමාදයක්. සියලෝම කුසල් දහම් අප්‍රමාද ගණයට ගැනෙනවා. ඒ අතර වේගෙන් තමන්ගේ ජීවිතයක් පරිවර්තනය කරලා දෙන වටිනාම කුසලයක් තමයි භාවනාමය කුසලය කියන්නේ. වේගෙන් පුළුවන් ජීවිතයක් පරිවර්තනය කළ දෙන් තියෙන අතුරු අන්තරා, ඒ වගේ වෙනත් බාධක, මේවා සියල්ලක් ජය ගන්න පුළුවන් මේ භාවනාව තුළ. ඒ වගේම තමන්ගේ ජීවිතයට අභිවෘද්ධි කර සියල්ලක් ළඟා කරගන්න පුළුවන් භාවනාවක් තුළ. ජීවිතයක ඇතින අඩුපාඩු ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් භාවනාවක් තුළ. ඉතර අඩුපාඩු වශයෙන් ගත්තොත් අපේ තම අපේ අධික ලෝභය නිසා අපි පීඩා විඳිනවා. අධික දේශය නිසා, තරහව පීඩාව නිසා අපි පීඩා ලබනවා. දේශය කේන්ති ගන්නවා. ඒ වගේම මෝහය නොදන්නාකම නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම අධික මාන්නය නිසා අපි පීඩාවට පත් වෙනවා. ඒ වගේම තවත් මේ අපේ හිතේ තියෙන වික්ෂිප්ත භාවයන්, ඒ වගේම ඒ හිතේ තියෙන තවත් දුබලකම් නිසා අපි පීඩාවට පත් වෙනවා. අන්න ඒ පීඩාවට පත් වෙන ධර්මතා ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න මේ භාවනාවක් උපකාර වෙනවා. යම් කෙනෙක් නිසි ආකාරයෙන් භවනා මනසිකාරයක් පුහුණු කරනවා නම් ඒ භවනා මනසිකාරය නිසා ටික කාලයකදී ජීවිතයක් පරිවර්තනය වෙලා යනවා. තමන්ටම තේරෙනවා ඒ ජීවිතය හොඳ පැත්තට හැරීගෙන යන ආකාරය. අපේ හොඳ බිමක මේ ගහක් හිටවලා ඒ ගහට පොහොර ලැබෙන්න සලස්සලා මේ පවත්වාගෙන යනවා නම් මේ පොහොර රසය නිසා අවශ්‍ය සංයෝග ලැබෙන නිසා ටික කාලයක් යනකොට හොඳ ගහක් මෙතන හැදෙනවා. ඒ වගේම ඒ ගහෙන් හොඳ පළත් ලැබෙනවා. මේ දේ දැක් ගන්න පුළුවන්. දැන් ගහ හිටවලා තියෙන හොඳ තැනක ගහ දැන් වැඩිගෙන එන හොඳ ආකාරයෙන් දැන් පළ ලැබෙනවා. තමන්ට මේක දැක් ගන්න පුළුවන්. මේ වගේම තමයි යම් කෙනෙක් දහම් මනසිකාරයක් පුහුණු කරනවා නම් ඒ දහම් මනසිකාරය පුහුණු කරගැනීමේදී තමන්ගේ ජීවිතයක වෙනස වෙනවා. ඉතින් මෑත කාලයේදී ලෝකයටම විශාල ව්‍යසනයක් මේ කොරෝනා බිය ආදී දේවල්. ඉතින් මේ බිය කියන්නේ
පෙන්වත්තුනේ අපේ ජීවිතය තුළ තියාගතයුතු ධර්මතාවයක් නෙමෙයි. අපේ බිය, ත්‍රාසහනය, පීඩාවට පත්වෙනවා. දැන් අපි බලන්න අපේ පවුලක් වශයෙන් ප්‍රති නගරයේ හෝ එහෙම නැත්නම් මේ ගම්බද හෝ තැනක මේ නිවසකට කොටු වෙලා වාසය කරනවා. වාසය කරනකොට බිය ජනක දේවල් තමයි අහන්න ලැබෙන්නේ. අර පැත්තෙන් අහනවා අන්න අහවල් තැන කොරෝනා එකක් තියෙනවා. මෙහෙම රෝග බියක් තියෙනවා. අහවල් රටේ මෙච්චර වෙලා තියෙනවා, මෙච්චර මැරිලා තියෙනවා. අහවල් රටේ මෙච්චර වෙලා තියෙනවා. අනේ අපේ රටෙත් මෙහෙම වෙයිද? අපිට මෙච්චර විනාශයක් වෙයිද? මේ වාගේ කරුණු එන්න එන්න අපේ හිතේ භය, සන්ත්‍රාසය, තැතිගැන් මෙව වැඩි වෙනවා. ඒ හරහා තමන්ගේ ජීවිතය තුළ තමන්ට කර්ම ශක්තිය දුබල වෙනවා. තමන්ට කර්ම ශක්තිය දුබල වෙනවා. ඒක හොඳට බලන්න. දැන් අපේ හොඳ දෙයක් හිතනකොට කය පිළිබඳව පේනවා. කය හොඳට ප්‍රසන්න වෙලා, ප්‍රසාදනීය වෙලා. අබුදුරජාන් වහන්සේ ගැන හිතනවා. හිතනකොට කය ඉතාම ප්‍රසාදනීය වෙලා. තරහ කෙනෙක් ගැන හිතනවා. කය අප්‍රසාද වෙලා, මෝන කළු වෙලා, අප්‍රසාදේ වෙලා. අන්නේ ඒ දේ මෙතන වෙනවා. අපි ඒ විදිහට ඒ අකුසල ආරම්මන, කොරෝනා බය, ඒ වගේ වෙනත් බය, මේවා ගැන හිත හිත අපි කාලය ගත වෙනවා. ටික දවසක් යනකොට අපිට විශාල පීඩනයක් ඇති වෙනවා. ගෙදර ඉන්නේ හරි පීඩනයකින්. මේ පීඩනය නිසාම අපේ ගෙවල් ඇතුලේ අපි ඉන්නේ එකම පවුලේ එකම කණ්ඩායම. මේ ගෙවල් ඇතුලේ ප්‍රශ්න හැදෙන්න පටන් ගන්න. අපි අපේම සමහරට බැන ගන්නවා, රණ්ඩු වෙනවා පුංචි කාරණේට. ඉවසුන් නැති වෙලා යනවා. ඉතින් අන්න ඒ වගේ තත්වයන් පවා එන්න පුළුවන් මේ අපේ සිත තුළ අකුසලය වැඩෙනකොට. මෙන්න මේ නිසාවෙන් ඥානවන්තය ඔක්කොටම කරන්න බෑ. අපි දන්නවා ඔක්කොම කරනවා නම් හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා. නමුත් අපි දන්නවා හැමෝටම අපි කියන වචනේ තේරෙන්නේ නැහැ. තේරෙන යම් ප්‍රමාණයක් මේ ලෝකේ ඉන්නවා. 5%, 10%, 15% මේ වචනේ තේරුම් ගන්න පිරිසක් ඉන්නවා. එයා මේ වචනේ තේරුම් අරගෙන අර අපේ නිදල්ලේ අකුසලයට දුවන සිතුවිලි වලින් වැඩි ප්‍රමාණයක් හොඳ පැත්තට හරවා ගන්න. ලොකු ප්‍රමාණයක් නැතත් පින්වතුනි යම් බඳු ප්‍රමාණයක් හරි අපි හොඳ පැත්තට හරවා ගත්තොත් අනිවාර්යෙන් අපිට සහනකාරී මානසිකත්වයක් ගොඩනගෙනවා. සමහරට අපේ පවුලක් වශයෙන් එකම පවුලේ කාටත් පුළුවන් නම් මේ විදිහට හැමදෙනාම එකව වෙලා භවනා මානසිකාරයක් දිනුක් කරන්න වඩා හොඳයි. සමහර පවුල් එහෙම කරන්න බෑ. පුදාන්න අයට ඒක පිළිගන්නත් බෑ, කරන්නෙත් නෑ. එහෙමනම් තමන් සැඟ වෙලා ඒ දේ කරගන්න. තමන් හෝ සැඟ වෙලා ඒ දේ කරගන්න අන් අය ඒකට යොමු කරන්න බැරි නම් තමන් සැඟ වෙලා කරගන්න. සමහරට එකම පවුලේ ස්වාමිය භාර්යාව මේ දෙන්න එකට ගලපන්න අමාරුයි. එහෙමනම් එක්කෙනෙක් හෝ මේක කරගන්න. සමහරට දරුවෝ යොමු කරගන්න අමාරුයි. කමන්නේ අම්මා තාත්තා හරි කරගන්න. මේ විදිහට තමන් අත්හදා බලන්න. තමන් අත්දැකීම් ටිකක් ලබන්න. ඒ ලබලා යම් දවසක පුළුවන් වෙනවා අන් අයට පිට වෙන්න. ඒ අන් අයට පිට වෙන්න පුළුවන් අවස්ථාව එනකන් තමන් සැඟ වෙලා මේ දේවල් කරගන්න. හැබැයි කවුරුත් පිළිගන්නව මේ දේවල් කරන්න ඕනේ කියලා කවුරුත් විශ්වාසයෙන් කටයුතු කරනවා. එහෙමනම් ඒ කවුරුත් එක්කව වෙලා ඒ කටයුත්ත කරන්ඩ පෙළගහැන්ඩ මේ පවුලේම මේ ජීවන රටාව වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අපේ එක අවස්ථාවක මේ විදේශයක වාසය කරන මහත්මයෙක් කියනවා. එතුමා බොහොම හොඳ උගත් කෙනෙක්. නමුත් එතුමා කරන රැකියා කරන ආයතනයේ ප්‍රධානියා හැමදාම මෙයාට ප්‍රෙෂර් කරනවා. ඒ කියන්නේ මනසට මේ පීඩා වෙන ආකාරයට කතා බහ කටයුතු කරනවා. මෙතුමා ඒ වෙනුවෙන් මෛත්‍රියක් පුහුණු කළා. ඒ වගේම ආයතනයේ ඉන්න හැමෝටම මෛත්‍රියක් පුහුණු කළා. ටික දවසකින් මෙතුමා කියනවා අර නරකට හිටපු කෙනා හොඳම කෙනෙක් බවට පත් වුණා. දැන් එයාට ආයතනයේ හොඳම තැන. අර බලන්න සංසාරයේදී මේ කර්ම නොගැලපීම තිබුණා. මේ කර්ම නොගැලපීම කියන ඒ කාරණාව නිසා අර පීඩා වෙන කරුණු හැදුනා. ඒ කරුණෝ මෛත්‍රී භාවනාව වඩලා වෙනස් කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේ ජීවිතයක පරිවර්තනයක් හදාගන්න අර කුසල ආරම්මන හොඳ ආරම්මන ටිකක් ජීවිතේ දෙන්නට ඕන. එවැනි දෙන්න හොඳ ආරම්මන කුසල ආරම්මන වලට අපි කියනවා අඛණ්ඩව පුහුණු කරන ආරම්මන වලට කියනවා භාවනා ආරම්මනයයි කියලා. ඒක නැවත නැවත පුහුණු කරවන්නට ඕන.
තිං අපේ වචනය සුළුවෙන් වෙනස් වෙන්න පුළුවන්, රටා වෙනස් වෙන්න පුළුවන්. ඒ කෙසේ නමුත් අපි ඒ දේ නැවත නැවත පුහුණු වෙන්නට පුළුවන්. දැන් මෛත්‍රිය පාවිච්චි කරනවා නම් පාලි වචනයක් වෙන්න පුළුවන්, සිංහල වචනයක් වෙන්න පුළුවන්, වචන බොහෝමයක් වෙන්න පුළුවන්. මේ තියෙන පොතේ පතේ තියෙන වචන වලට අතිරේකව තව වචන වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් තමන්ගේ හිතේ තියෙන්නේ අන්නයට යහපතක්. ඒ හැඟීම පහළ කරගෙන මේ මෛත්‍රී චේතනාව තියාගෙන වචනයක් භාවිතා කිරීමෙන් මෛත්‍රී සිතුවිලි දිනු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි අනිත් භාවනාවනොත් ඒ ආකාරයෙන් දිනු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. විශාල ආනිසංස සම්භාරයක් ලැබෙනවා. ඉතින් මේ භාවනාවල ආනිසංස ලැබෙන භාවනාවන් අතර මෛත්‍රී භාවනාව ලෝකයේ වසඟ බවට පච්චර ගන්න තියෙන හොඳම භාවනාවක් බවට පත් වෙනවා. තමන්ට සතුරු හිටියා නම් සතුරුන්ගෙන් විශාල ප්‍රමාණයක් නැති කරගන්න මේ මෛත්‍රී භාවනාවක් උදව් වෙනවා. ඒ වගේ විපාක වාර තිබුණා නම් විශාල ප්‍රමාණයක් නැති කරගන්න මේ මෛත්‍රී භාවනාව උපකාර වෙනවා. ඒ වගේම තමන්ට තමත් වෙනස් ස්වභාව ධාමෙන් ආය තමන්ට තිබෙන විපත් වාගේ දේවල් තිබුණා නම් විශාල ප්‍රමාණයක් නැති කරගන්න මේ මෛත්‍රී භාවනාව ප්‍රයෝජනවත් වෙනවා. ඒතරන්නේ ඒ නිසාවෙන් මෛත්‍රී භාවනා වඩන කෙනා සතුටෙන් වාසය කරන කෙනෙක් වෙනවා. තියම් කාලයකදී විපස්සනා භාවනා වඩලා නිවන් දකින්නත් ඒක උපකාරයක් වෙනවා. ඒ නිසාවෙන් මේ මෛත්‍රී භාවනාවත් අපි නිතර නිතර පුහුණු කරවා ගන්නට ඕනේ. ඒක නිතර නිතර වචනේ භාවිතා කරනවා, සෝපත්තේවා වචනේ භාවිතා කළත් විශාල ආනිසංස සම්භාරයක් ලැබෙනවා. පුළුවන් නම් ඉතින් අපේ යම් පුජ්‍යලයක් හෝ කොට්ටාසයක් හෝ ප්‍රදේශයක් හෝ අරමුණු කරලා සෝපත්තේවා කියලා හිතනවා. තවත් පුළුවන් නම් ඊට වඩා විස්තර කරන්න මුළු ලෝකයම අරමුණු කරලා මෛත්‍රී අරමුණු කරගන්නවා. මුළු ලෝකයේ තුල සත්ත්ව කොට්ටාස වලට කඩලා මෛත්‍රී අරමුණු කරගන්නවා. ඒ විදිහට වචන එකක් හෝ වචන කීපයක් හෝ භාවිතා කරමින් මේ මෛත්‍රී භාවනාව දිනු කරගන්නවා. මුල් ආරම්භයේදී අපි සම්මුති ක්‍රමයෙන් ආරම්භ කරන එක වැදගත් වෙනවා. ආරම්භයේදී කියනවා මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, නිදුක්ක නිරෝගී සුවපත් වෙම්වා, ඒ වගේම සැපසේ ජීවත් වෙන්නෙක් වෙම්වා. මේ වගේ ඉතින් අපිට වචන භාවිතා වෙනවා. ඒක පාලියෙන් ගත්තොත් අහං අවේරෝ හෝමි, අහං අභ්‍යාපජ්ජෝ හෝමි, අහං අනීගෝ හෝමි, අහං සුඛියත්තානම් පරිහරාමි. තියම් විදිහකින් මේ වචන අපේ භාවිතා කරනවා. එතනදී සමහර අය භාවිතා කරනවා මේ මම කියන වචනය මේක හානි කරයි, මේව පාවිච්චි කරන්න හොඳ නැහැ කියන එක. එහෙමනම් ධහමේ පෙන්වන්නේ නැහැනේ මේව හානි කරනම්. ධහමේ පෙන්වන්නේ මුල් ආරම්භක කෙනා ඒ ආකාරයෙන් කරන්න ඕනේ. හැබැයි යම් කෙනෙක් පසු කාලීන හොඳට විපස්සනාව දියුණු කරලා මේ සිත පිළිබඳව අවබෝධය හැදිලා නාම රූප පිළිබඳව හොඳ අවබෝධයක් හැදිච්ච කෙනෙකුට ඒ වචනේ භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දක්වාම මේ මුල් ආරම්භකෙනාට ඒ වචනේ භාවිතා කළාට වරදක් නැහැ. ඒ නිසා සම්මුතියේ පිළිටාගෙන ඒ විදිහට වචනේ භාවිතා කරනවා. මම ඒ වගේම අහවල් පුජ්‍යලයන්, මේ විදිහට අහවල් ප්‍රදේශයක වාසය කරන අය මේ වගේ මෛත්‍රී භාවනාවන් සිද්ධ කරනවා. ඒ අතර මෛත්‍රී ආනිසංස හොඳට ලබන්න පුළුවන් තමන්ට ටික වෙලාවක් මෛත්‍රී වඩනවා. ඒකම තමන් ඇසුරේ ඉන්න අයට මෛත්‍රී වඩනවා. ඒකම මේ සියලු සත්වයන්ට මෛත්‍රී වඩනවා. ඒ වගේම සියලු දෙවියන්ට මෛත්‍රී වඩනවා. මේ ආකාරයෙන් මේ සත්ව කොට්ටාස ඇතුළත්ව යන් කුඩා කුඩා කොට්ටාස මේ දහම් පොතපතේ තියෙන ක්‍රමයට හෝ වේවා, තමන්ට රුචි කරන ක්‍රමයකට හෝ වේවා, මෛත්‍රී පාඨයන්ගෙන් යුත්තව මෛත්‍රී ආරම්මණය ගන්න. මේ විදිහට මෛත්‍රී ආරම්මණය දිගින් දිගටම පුහුණු වෙනකොට ටික කාලයක් යනකොට තමන්ට දැනෙන්න පටන් ගන්නවා මෛත්‍රී ශක්තිය. ඒ ශක්තිය තමන්ට පමණක් නෙමේ විශ්වයටත් දැනෙනවා. මේ හවර්කනාගා මෛත්‍රියක් තිනවා කියන එක විශ්වයටත් දැනෙනවා. අන්න ඒ දැනෙන ශක්තියක් තමයි මේ මෛත්‍රී ශක්තිය කියලා කියන්නේ. මේ අපේ කයින් පිටත් වෙන තරංග පවා මේ ලෝකයට හිතයිසේ කෙනෙක් එනවා. අන්න ඒ නිසා මේ මෛත්‍රී භාවනාව ආදී භාවනාවන්
දියුණු කර ගැනීම ජීවිතයට ඉතාම ප්‍රයෝජනයක් වෙනවා. ඒ වගේම බාධක මාරක පවා ජයගන්න මේ මෛත්‍රී භාවනා ප්‍රයෝජනවත් වෙනවා. මේ අපි කවුරුත් දන්නවා අපේ අනගාරික ධර්මපාලතුමා පිළිබඳව. එතුමා විශාල කෘත්‍යයක් කළා ඉන්දියාවේ ওই බුද්ධ ගායාවේ, අද අපි ගිහින් වන්දනමාන කරන බුද්ධ භූමිය, ඒ වගේම බරණැස භූමිය, මේවායි ඒවා සියල්ලක්ම මේ බෞද්ධ ජනතාවට වැඳුම් පිඳුම් කරන්න පුළුවන් පොසුතලය සකස් කරලා දුන්නේ මෙතුමා අනගාරික ධර්මපාලතුමා. මෙතුමාත් එක්ක තරහා කට්ටිය ගොඩක් හිටියා. ඒ කාලේදී ඉංග්‍රන්ත ආණ්ඩුකාරතුමන්ට පණිවිඩයක් ඇරලා මෙතුමා නරක කෙනෙක්, වැරදි කරන කෙනෙක්, මේ වාගේ පිළිබඳ වැරදි පණිවිඩයක් ඇරලා මෙතුමා මරන්න නියම කළා. පණිවිඩයක් ආවා මෙතුමා ඉන්න තැනට හෙට උදේ 8ට එනවා බව ගෙනියන්න. මෙතුමා එතෙන්ද ගෙහෙල්ලා තමන්ගේ නිවසට වෙලා එඳන් රාත්‍රිය එළි වෙනකම්ම මෛත්‍රී වඩනවා. මේ ආණ්ඩුකාරවරුන්ට, රටවැසියන්ට, ලෝවැසියන්ට මෛත්‍රී වඩනවා. මෙතුමා බොහොම නිර්භීතයි, එඩිතරයි, හැංගෙන්න බැලුවේ නැහැ. හරියට උදේ 8ට මෙතුමා තමන්ගේ නිවසේ එළිය දොර ගාවට ආවා. සුදු මහත්තයත් මෙයා ගෙනියන්න ආපු කෙනාත් හරියටම උදේ 8 වෙනකොට ආසියා පිටින් ආව ගෙනියන්න. ඇවිල්ලා මෙතුමාගේ අර චිත්ත තරංග එතුමාට දැවුණා. චිත්ත තරංග දැවුණා. දැන් ලෙවර වෙලා ටික වේලාවක් ශරීරයේ දිහා බලන් ඉඳලා තියෙනවා. ඒ සුදු මහත්තය බලන් ඉඳලා වචනයක් කියලා ආපෝ යන්න ගියන් තියෙනවා. උඹ වාගේ අය මරන්න ඉඩ දෙන්න බෑ. හැංගිලා ඉන්න කියලා වෙරලා වචනයක් කියලා වෙරලා ගිහිල්ලා යන්න. බලන්න මේ වාගේ ශක්තියක් මේ මෛත්‍රී භාවනාව තුළ තියෙනවා. එතකොට මේ මෛත්‍රී භාවනාව තුළ තමන්ට අර්ථිබුණු විශාල විනාශයක්, තමන්ගේ ජීවිත විනාශ වෙන තිබුණු දේ ජය ගන්න පුළුවන්කමක් ලැබුණා. එහෙනම් මේ කොරෝනා වෛරසය කියන එක ජය ගන්න මේ මෛත්‍රී භාවනාව ඉතාම හොඳ දෙයක් වෙනවා. ඉතින් ඒ අදෘශ්‍යමානව තියෙන ඒ විසිබීජයන්ගේ පවා ජය ගන්න අතීතයේ අපේ ලංකාවේ වාසය කළ විසාක තෙරුන් වහන්සේ මුල් කාලයේදී පුහුණුව ලැබලා ගුරු සාමෙන් වහන්සේලාගෙන් අවසරය ලබා ගත්තා දුර බැහැර සේනාසනවල ගිහිල්ලා වාසය කරන්න. උන්වහන්සේ අධිෂ්ඨාන පිහිටුවා ගත්ත එක සේනාසනයක මාස 4යි වාසය කරන්න. ඉතින් මේ ආකාරයෙන් හිතාගෙන ගියා සිතුරු පහ විහාරස්ථානයට. එහි වාසය කරන දේවතාවෙක් මුන්නාසේගේ මෛත්‍රිය දැකලා, මුන්නාසේගේ මෛත්‍රී තරංග දැකලා එතෙන් ආවා. මනුස්ස වෙස්යෙන් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ පාරෙන් යන්න. තුන්වහන්සේ කියව පාරෙන් ගියා. ස්වාමීන් වහන්සේට කුටියක් හම්බුණා, ගල්ලෙන් කුටියක් ටිකක් දුර ප්‍රදේශයක. උන්වහන්සේ මහස හතරක් භාවනා කළා. භාවනා කරලා ස්වාමීන් වහන්සේලාට තියෙනවා චාරිත්‍රයක්. සේනාසනයෙන් පිටමං වෙනකොට තමන් පරිභව කරපු සියල්ලක් සුද්ධ පවිත්‍ර කරනවා. ඒ වගේ මිදුල් පවා අමදලා සුද්ධ පවිත්‍ර කළා තමයි කුටි සේනාසනයන් සියල්ල බාර දීලා යන්නේ. උන්වහන්සේ දා දැන් හවස් ජාමේ මේවා සෝදානම් කරනවා. ඒ සෝදානම් කරනකොට සක්මන් මළුවේ කෙරෝලේ කෙනෙක් අඬනවා හැනුවා. එහව කවුද මේ අඬන්නේ? මම මේ දේවතාව. මේ සක්මන් මළුවේ කෙරෝලේ මේ රුක්සේට අධිග්‍රහ දේවතාව. ඇයි අඬන්නේ? ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානෙන් ආපහු වැඩම කිරීම පිළිබඳවයි මම අඬන්නේ. ස්වාමීන් වහන්සේ දා විහාරස්ථානට වැඩම කරන වෙලාවේදී පාර පෙන්නෙත් මමයි. ඉතින් ආපහු වැඩම කිරීම හිඳයි මේ අඬන්නේ. ඇයි ඉතින් මං ඊට මෙහෙ වැඩ ඉන්නේ කියලා ඇති ප්‍රයෝජනය මොකක්ද? වැඩම කරාය කියලා ඇති වෙනස වෙන්නේ මොකද්ද? අනේ ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා අපි මේ කැලේ ඉන්න සියලුම දෙනා සමග සම්පන්නයි. මේ කැලේ ඉන්නවා මිනිස්සු විශාල ප්‍රමාණයක්, දෙවියොත් ඉන්නවා, තවත් මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි කවුරු සමග සම්පන්නයි? කිසියම් කෙනෙක් අතර වාදයක්, ભેදයක්, ඒ වගේම විශේෂ අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ. මොකද මේ මෛත්‍රී බලය. ඒ නිසා ඔබ වහන්සේ දැන් වැඩිහාම ආය ආපහු අපි අතර ප්‍රශ්න හිටනවා. ඒකයි මම මේ අඬන්නේ. ඉතින් අනේ ස්වාමීන් වහන්සේ පුළුවන් නම් තව ටික කාලයක්කින් ආරාධනා කළා. ආරාධනාව බාරගත්තා. තවත් මාස 4ක් හිටියා. ඒ මාස 4 ඉඳලත් අර වගේ යන්න යනකොට අර විදිහටම මේ ස්වාමීන් වහන්සේ පිටත් වෙනවා දැන් අඬන්න ගත්. මේ විදිහටම උන්වහන්සේගේ ජීවිත කාලය මෙතන වාසය කරයි කියලා කියනවා. බලන්න මේ මෛත්‍රී ස්වභාවය. ත්‍රි මෛත්‍රිය නිසාම තමන් සතුටටපත් වෙනවා පමණක් මේ විශ්වයේ තියෙන මේ අනිත් සත්ව කොටස් වලටත් මේ මෛත්‍රිය ප්‍රයෝජනවත් වෙනවා. ඒ මෛත්‍රී තරංගම හේතුයෙන් තමන්ට ඒ අන් අයගෙන් ලැබිය යුතු උදව් උපකාර ලැබෙනවා. දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන් පවා උදව් උපකාර ලැබෙනවා. අපි අමුතුවෙන් යාඥා නොකලාට අපිට ලැබිය යුතු කොටස ලැබෙනවා. ඉතින් අපි අධික ලෝභයෙන් ඉල්ලන දේවල් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට අපේ පින අනුව
අපේ පිනට අනුව ලැබිය යුතු දේවල් ලබා ගන්න ඒක උපකාරයක් වෙනවා. මෛත්‍රී තරංග පුහුණු කරවා ගැනීම. එනිසා අපි මේ කාලය තුල ඒවා පුහුණු කරවන්න. ඉතින් ලෝකයේ දේවල් ඇහෙනකොට හිතන්න අනේ මේ හැම කෙනාටම යහපතක් වේවා, හැම කෙනාම නිරෝගී වේවා, එක්මන නිරෝගී වේවා, හැම කෙනාම සුවපත් වේවා. මේ වාගේ මෛත්‍රී චරංග පුළුවන් තරම් පෝෂණය කරගන්න. ඒ පෝෂණය කරලා මේ දින කීපය දැන් මේ නිවසේ ඉඳලා නිකං කාලය ගත වෙන්නේ නැතුව පුළුවන් තරම් පෝෂණය කරගන්න ටික දවසක් ගිහිල්ලා බලන්න ජීවිතේ වෙනසක් තියෙනවද නැද්ද කියලා බලන්න. අපි බොහෝ දිනාට උපදෙස් දීලා තියෙනවා මේ භවනාවක් කරනකොට, විශේෂයෙන් මෛත්‍රී වාගේ භවනාවක් කරනකොට තමමත් හදා බලන්න. මේ අපි කියන හින්දා විතරක් කරන්න එපා. බුදුරජාණන් වහන්සේ කියන හින්දා කරන්නවත් එපා. එහෙම නැත්නම් අනිත් ස්වාමීන් වහන්සේලා කියන හින්දා කරන්න යන්නත් එපා. දහම් පොතපතේ තියෙන හින්දා කරන්නත් එපා. තමන් අත්හදා බලන්න. සාමාන්‍යයෙන් චාරිත්‍රය තමයි පරීක්ෂණාත්මකව අත්හදා බලන්න. මේ මෛත්‍රිය ඕනනම් එක සතියක් දෙකක් එක දිගට කරලා බලන්න. ඒ මෛත්‍රිය කරපු සතියේ තමන්ගේ ජීවිතයේ කොහොමද, මෛත්‍රී නොකරපු සතියේ තමන්ගේ ජීවිතයේ කොහොමද කියලා වෙනස බලන්න. මේ මෛත්‍රිය කරන්න පෙර ආටෝ සතියේ තමන්ගේ ජීවිතයේ ස්වභාවය, පෞල් පරිසරය, ඇසුරු කරන අයගේ ස්වභාවය විශාල වෙනසක් තියෙනවා. ධනාත්මක විශාල ශක්තියක් ජීවිතේ දක්වව වෙන අදෘශ්‍යමානව තමන්ගේ මෛත්‍රිය වඩනකොට තමන්ගේ ජීවිතයට විශාල අදෘශ්‍යමාන ශක්තියක් ගොඩනගෙනවා. එකක් තමයි තමන්ටම මේ ජීවිතය තුළ සැනසෙල්ල වැඩි වෙනවා. පෞල් පරිසරයේ ප්‍රශ්න දේවල් තිබුණා නම්, රණ්ඩු රරුවල් තිබුණා නම් පෞල් ප්‍රශ්නවල විශාල ප්‍රමාණයක් අඩු වෙලා යනවා සතිය තුළ. ඒ වගේම රැකී ආරක්ෂා කරන තැන්වලදී ප්‍රශ්න තිබුණා නම් ඒ වගේ යම් ප්‍රසත්තියක් අඩු වෙලා යනවා. තමන් අලාභ, ඒ වගේම අයස දේවල්, ඒ වගේම බාධක දේවල් තිබුණා නම් ඒවත් විශාල ප්‍රමාණයක් අඩු වෙලා යනවා. වෙනත් වෙදියේ ස්වභාව ධාමයෙන් යම් විපත් දේවල් තිබුණා නම් ඒවත් විශාල ප්‍රමාණයක් අඩු වෙනවා. හැබැයි මේකෙන් අදහස් ගන්න එපා සියල්ල නවතිනවයි කියලා. යම් ප්‍රමාණයක් ප්‍රසත්තියක් තමන්ගේ ජීවිතයේ පරිවර්තනය වෙනවා. අපි හිතමු ධනාත්මක දේවල් 50ක් තිබුණා, ධනාත්මක දේවල් 50ක් තිබුණා නම් භාවනා වඩන කෙනාට අර ධනාත්මක දේවල් 60-70ක් වෙනවා, ඍණාත්මක 20-30කට බහිනවා. අනුතරක් වෙන්න ගියත් විශාල අනුතරකෙන් වේ අපි සමහරට කුඩා සිදුවීමක් තමයි වෙන්නේ. අන්න ඒ වගේ වෙන්න තියෙන දේවල් වලින් ලොකු ප්‍රමාණයක් අඩු කරලා දෙනවා. හැබැයි කර්මය සියල්ල නත් කරන්න බෑ. නමුත් ලොකු ප්‍රමාණයක් වෙනස් කරගන්න පුළුවන් මේ මෛත්‍රී වාගේ තරංග පුහුණු කර ගැනීම. ඒ නිසා කවුරුත් මේ නිවෙස් වල වාසය කරන කාලය තුලදී මේවත් පුළුවන් තරම් පෝෂණය කරගන්න. පෝෂණය කළා තමන් අත්හදා බලන්න. තමන් අත්හදා බලලා තමන්ගේ හිත මිත්‍රයන්ට අන්න අයට කියලා දෙන්න. එතකොට තමන්ට ධර්මයේ දීමේ කුසලයක් ලැබෙනවා. ඉතින් මේ මෛත්‍රී වාගේ භාවනාවන් බෞද්ධයයට පමණක් සීමා වෙන දේවල් නෙමෙයි. අබෞද්ධ කෙනෙකුට උනත් ඒ චේතනාවන් පුහුණු කරලා බලන්න. ඉතින් මේ චේතනාව හරි ආකාරයෙන් පුහුණු වෙනකොට තමන්ගේ ජීවිතයේ විශාල අධ්‍යක්ෂින් සම්භාරයක් ලැබෙනවා. දැන් මුලදී මෛත්‍රී තරංග, එහෙම නැත්නම් මෛත්‍රී චේතනා අපි කියන මේ වචන ආකාරයෙන් කියවනවා විතරයි. ඒකේ ලොකු බලයක් නැහැ. හැබැයි අපි හිතේ දන්නවා මේ මෛත්‍රියක් කියන්නේ කියලා. මෛත්‍රී පාඨයක් කියවන්නේ කියලා. ඉතින් අර අපි කියවෝ වගේ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. වචන මෙහෙම භාවිතා කරන්න පුළුවන්. පාලියෙන් හරි, විදාන සිංහලෙන් හරි යම් ක්‍රමයක වරදක් නැහැ වචන භාවිතා කරන. ඉතින් අපි මෛත්‍රී චේතනාවක් තියෙනවා. ටික දවසක් යනකොට තමන්ට මෛත්‍රිය දැනෙනවා. මෛත්‍රිය අරමුණු වෙලා මෛත්‍රී කරන්න පුළුවන් සැහැල්ලුයි. පැය දෙකක් වුණත් කරන්න පුළුවන් හරිම සැහැල්ලුයි. තව ටික දවසක් යනකොට සමහරට දවස් 4-5ම මේ අත්දැකීම් ලබන්න පුළුවන්. සමහරුන්ට මේ ලෝකේ ඉන්නවා අපිට හම් වෙලා තියෙනවා ඉතාම ඉක්මනින් සමාධින කණ්ඩායමක් ඉන්නවා. මොකද සංසාරයේදී මෛත්‍රී භවනා ආදී දේවල් කරලා සංසාරයේදී වෙනත් භවනාවන් කරලා ශක්තිමන්ත වෙච්ච ජීවිත තියෙනවා. ඉතා ඉක්මනින් හිත සමාධි වෙලා යනවා. ඉතින් ඒ ආයට මේ ටික කාලය තුළදී මේ දින 4-5 ඇතුළතදීම මේ මෛත්‍රී ආදී දේවල් වල අත්දැකීම් ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අත්දැක බලන්න. ඉතින් මේ විදිහට භවනා කරනකොට මෛත්‍රී භාවනාවෙන් හිතේ සැහැල්ලුව ලැබෙනවා, සමාධිය ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් සමාධිය කියන්නේ මේ ඉන්න ඉරියව්ව බොහොම සැහැල්ලු වෙනවා, අහසේ ඉන්නවා වගේ වෙනවා. ඒ වගේම ආරම්මණය තුළ හොඳට ආරම්මණය ප්‍රකට වෙලා යනවා, වෙන අරමුණු නැති වෙලා යනවා. ඒත් ඒ වගේම ආලෝකමත් වෙන්න පටන් ගන්න ප්‍රදේශයේම අපි හිතමු ලෝකේ අරමුණු කරන්නේ
ලෝකේම ආලෝකයක් ඇතුළේ පේන්න පටන් ගන්න. මේ වාගේ මේ මෛත්‍රියේ ස්වභාවය. ඉතින් ඒ විදිහට සමාධි වුණාන් පස්සේ අනේ සමාධිය තවත් ජඹුරට කරගන්න පුළුවන්, අර්පණා බවට පච්චර ගන්න පුළුවන්, ධ්‍යාන බවට පච්චර ගන්න පුළුවන්, හිතේ ආරම්මිට ගිලා බැහැගෙන ඉන්න පුළුවන් ගතිය. මේකට කියනවා අර්පණා සමාධි නැත්නම් ධ්‍යාන සමාධි. ඒ ධ්‍යාන සමාධියට එහෙනම් පාදක වෙන්නේ අර මෛත්‍රී ආලෝකය. ආලෝකය ඇතුලේ සත්ව කොටා සරමුණ වීම. ඊළඟට ඒකට හිත ගිලා බැහැගෙන වාසය කිරීම. මේ විදිහට සමාධි පිහිටවනවා. ඉතින් ඒ මෛත්‍රී සමාධිය ධ්‍යාන වශයෙන් දිනු කරනවා නම් සමාධි එකක් දෙකක් තුනක් දක්වාම දිනු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මෙන්න ඒ නිසා මේ වාත්හදා බලන්න මේ කාලය තුල තමන්ට මේ මෛත්‍රී අත්හදා බැලීම හරහා තමන්ගේ ජීවිතයේ පරිවර්තනයක් කරගන්න පුළුවන්. ඒ වගේම අධිකලේස ලෝභ සිතුවිලි තිබුණා නම් විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. අධිකලේස දේශ සිතුවිලි තිබුණා නම් ඒව විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. මෝහ සිතුවිලි තිබුණා නම් විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මාන්න ආදී දේවල් තිබුණා නම් විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඊර්ෂ්‍යා ක්‍රෝධ ආදී දේවල් තිබුණා නම් විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් බොහෝ ආනිසංසයන් අපේ ධර්මයේ පෙන්වුම් කරනවා. මෛත්‍රී වල විශේෂ ආනිසංස 11ක් පෙන්වුම් කරනවා. ඉතින් ඒ අතර විශේෂත්වයටපත් වෙන්නේ තමන්ට අනතුරු වලින් වළක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ එක්කම මනුස්සයන්ට ප්‍රිය වූ කෙනෙක් බවට පත් වෙනවා. මෛත්‍රී සහගත කෙනා කාටත් ප්‍රියමනාපයි. ඒ වගේම අමනුස්සයන්ට පවා ප්‍රිය වූ කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව, දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ උපකාර ලැබෙන්නෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වාගේ ආනිසංස බොහෝමයක් මෛත්‍රී තුල තියෙනවා. අපේ ශරීරයේ රෝගාබාධ තියෙනවා නම් ඒ ඔය කියන්නේ දියවැඩියා වග රෝග තියෙනවා නම් ඒව හොඳ කරගන්න හරි පාලනය කරගන්න මෛත්‍රී භාවනා උපකාර වෙනවා. ඒ වගේම වෙනත් හෘද රෝගයක් තියෙනවා නම් ඒ හෘද රෝගේ වුණත් පාලනය කරගන්න මෛත්‍රී භාවනාවක් උපකාර වෙනවා. අත්හදා බලන්න. තමන් ප්‍රෙෂර් අධික කෙනෙක් නම් අත්හදා බලන්න මෛත්‍රී නිසා ප්‍රෙෂර් පාලනයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙන්ම සම්පූර්ණ වෙනවා නෙමෙයි බෙහෙත් පෙති ගන්න ඕන. නමුත් අනිවාර්යයෙන්ම විශාල පාලනයක් මේ මෛත්‍රී තරංග නිසා හට ගන්නවා. වෙනත් රෝගාබාධ තියෙනවා නම් මේ මෛත්‍රී නිසා ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අපේ ගොඩක් දෙනෙක් අත්හදා බලලා තියෙනවා පිළිකාවන් වලින් පවා මේ මෛත්‍රී චේතනා හොඳට පුරුදු නම් මේ මෛත්‍රී තරංගේ යවන්න පුළුවන් ඒ තැනට. තමන්ගේ ඔළුවේ නම් පිළිකාව තියෙන්නේ, පෙනහල්ලේ නම් පිළිකාව තියෙන්නේ, හදවතේ නම් පිළිකාව තියෙන්නේ, අක්මාව නම් පිළිකාව තියෙන්නේ, බඩවැල් වල නම් පිළිකාව තියෙන්නේ. එතෙන්ද අර මෛත්‍රී තරංගය අරිනවා. හිතෙන් මෛත්‍රී තරංගයෙන් මේ සෛල සියල්ලක් මයින් කරනවා. අන්න හිත සමාධි වෙනකොට අර සෛල වල බලය ටිකෙන් ටික දුබල වෙලා හරියට දැන් අපේ පිළිකා සෛලයට රේඩියෝ තරංගයක් එහෙම නැත්නම් පුච්චනවා කියලා කියන කරන්ට් එක ගන්නවා කියන එක කේපතාවක් කරාම තමයි ඒක පිච්චිලා යන්නේ. ඒ වගේ මේ මෛත්‍රී තරංගත් අපි නැවත නැවත සිය දහස්වර කරනකොට අරක පිච්චිලා පිච්චිලා ගෙහින් අතුරු දහන් වෙලා යනවා. ඒ වගේ බොහෝ රෝගාබාධ ජය ගන්න. ඒ වගේම වෙනත් බාධක ජය ගන්න මේ මෛත්‍රී තරංගයන් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි කවුරුත් මේ ටික කාලය තුළදී මෛත්‍රී භාවනාවන් පුහුණු කරන්න අදිෂ්ඨාන පිටුව ගනිමු. ඉතින් අපි මේ සෑම දිනාටම ආශිර්වාද කරනවා. මේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව ලැබේවා. ඒ වගේම මේ මෛත්‍රී භාවනාවන් තව තවත් දිනු කරන්න හැම දිනාටම හිත් පහළ වේවා. ඒ ශක්තිය ලෝකේටම ධර්ම ශක්තියක් බවට පත් වේවා. ඒ ශක්තිය පාද කරගෙන ලෝකයේම රෝගයන්ගෙන් සම්පූර්ණ මත් මෙදලා ලෝකවාසී සියලු දෙනාටම මේ රෝග බිය සම්පූර්ණයෙන්ම දුරින් භූත භාවයට පච්චර ගන්න මේ භාවනාමය කුසලෙණුත් උපකාර වේවා කියන අපි ආශිර්වාදයක් පවත්නවා. හැම දිනාටම තම තමා පතන්නා ආකාරයෙන් දුක් අවසන් කොට නිවන් දැක ගන්න මේ කුසල ධර්මයන් උපකාර වේවා කියන අපි ආශිර්වාදයක් පවත්නවා. ඉතින් හොඳයි අපි අද දවසේ දේශනාව මේ නිම කරනවා. ඉතින් යම් ගහම් ගැටලු තියෙනවා නම් දෙවනුව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. මේ හැම දිනාටම ධර්මීය ආරක්ෂාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු ලෝක සාසනන්තේ. සෑම දිනාටම තෙරුවන් සරණයි.